ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති දුරපේක්ෂක අනුර කුමාර දිසානායක සිය ඡන්දය ප්‍රකාශ කළේ මරදාන අබේසිංහ රාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී. මම ඉතල ලංකා ඉතිහාසය වෙනස් කරන මැතිවරණ බවට මේ මැතිවරණ පත් වේවි. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂ්‍යයක් දෙන මැතිවරණය. ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණය තමයි ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්ද ප්‍රකාශ කරන අයිතිය තිබෙනවා. ඒ අයිතිය අපි දිගටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා ජයග්‍රහණයෙන් පසුව කිසිදු ප්‍රචණ්ඩත්වයක් ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවිය යුතුයි. අපේ රට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. මෙම මැතිවරණ ජයග්‍රහණ ඉතාම සාමකාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව කිසිදු ගැටුම්කාරී නොවන තත්ත්වයෙන් සමරන්න කියලා අපි ජනතාවෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා මැතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයාට ඉඩකඩ ලබා දීලා විශ්‍රාමය කියලා මම බලාපොරොත්තු වෙනවා. සමගි ජනබලවේගයේ නායක ජනාධිපති දුරපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඡන්දය ප්‍රකාශ කළේ කොටුවේකුඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේදී. විශේෂම කියන්නට ඕන ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමින් සාමයෙන් මිත්‍රශීලීත්වෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කිරීම අපි සම දෙනාගේම වගකීමයි යුතුකම. එතනින් එහාට මම ප්‍රකාශ කිරීම එච්චර සුදුසු නැහැ. මැතිවරණ නීති රීති ක්‍රියාත්මක වෙනවා. මගේ මේ ලබා දුන් පිළිතුරු වලින් සෑහීමකට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තර්ක කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ කොළඹ විශ්වවිද්‍යාලය ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී. It's a turning point for Sri Lanka to get away from the conventional politics which destroyed the country and the conventional economy which destroyed the country. Man rate chandadayakinta kiyanna kemathi me polima mama athi kare. Mokada janathawa dan tamange anagathaye teenne karanta uwamanai. Rate eda tibunu asthavara tattwe tibuna nan ada apita chande denta awasthawa labenne ne. Man hama ekkenaage milla sitino samakamiva kriya karanna. අපි ඒ අනුව අලුත් ගමනක යමු. The discourse is පුළුවන් ශ්‍රී ලංකා. සර්ව ජනපලයේ ජනාධිපති දුරපේක්ෂක දිලිත් ජයවීර අද සිය ඡන්දය භාවිත කළේ මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී. විශ්වාසයක් තියෙනවා. මම විශාල අභියෝගයක් කරා මෙම පවතින තත්වයට. මේ රටේ සුවහසක් ජනතාව ප්‍රාර්ථනා කරපු ඒ වෙනස් ශ්‍රී ලංකාවක්, එහෙමත් නැත්නම් තුන්වෙනි ලෝකයේ සිට පළවෙනි ලෝකයේ දක්වා ගමනක් යන දේශපාලනයක ආරම්භයක් අපිට සන්තුහන් කරන්න පුළුවන් වුණා. ඒ ගැන මම බොහොම සතුටු වෙනවා. ජනාධිපති දුරපේක්ෂක ජනක රත්නායක සිය ඡන්දය භාවිත කළේ පොල්හෙන්ගොඩ මධ්‍ය මහාවිද්‍යාලයේදී. මේ එන ප්‍රතිඵලය මොකක් වුණත් රටේ අනාගතය පිළිබඳ සම්පූර්ණ වගකීම මේ පත්වෙන නායකයා සහ මහජනතාව භාරගත යුතුයි. වැරදි පාලකෙක් පත් කරගත්තොත් එහෙම ඒකේ ප්‍රතිඵල අපිට කලින් වර්ෂවලට වඩා ඉක්මනට අපිට දැනගන්න පුළුවන්. ඒ නිසා හරි පාලකෙක් පත් කරගයි කියලා මම හිතනවා මහජනතාව හරි තීරණයක් ගයි කියලා. ජනාධිපති දුරපේක්ෂක රොෂාන් රණසිංහ බැඳිවැව මහා පරක්‍රම බාහු ජාතික පාසලේදී සිය ඡන්දය භාවිත කළා. ජනතාව සුදුස්ස අනිවාර්යම මේ ජනාධිපතිවරණයේදී තෝරගනී. අලුත්ම ක්‍රමවේදයකට ක්‍රියා කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒ හේතුව රටම ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. ඉතින් අන්නේ සිස්ටම් චේන්ජ් එකට තමයි මේ ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් වුණේ. ජනාධිපති දුරපේක්ෂක විජේදාස රාජපක්ෂ සිය ඡන්දය භාවිත කළේ නාවල වික්‍රමසිංහාරාමයේදී. දු
දූෂිත දේශපාලඥයන් දේශපාලනයෙන් ඉවත් කරලා අලුත් පරපුරත් එක්ක අලුත් වැඩපිළිවෙලක් එක්ක රට සංවර්ධිත මාර්ගයකට ගෙනියන්න අපි සියලු සැලසුම් සකස් කරලා තිබෙනවා. අපි ඒ සැලසුම් දියත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ජනාධිපති දුරපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද පෙරවරුවේ සිය ඡන්දය භාවිත කළා. ඒ කැලණිය හිඹටුවල්කොඩ ඡන්ද මධ්‍යස්ථානයේදී ප්‍රාර්ථනා කරන ජනතාව බුද්ධිමත්ව කශේරුකාව ඇතුව තීරණයක් ගනී කියලා. මම හොරකමට විරුද්ධ යමක් කරනවා. අපි හොරකම අනිවාර්යෙන් අවුරුද්දක් යන ඉස්සෙල්ලා මේ රටෙන් තුරන් කරනවා. පක්ෂවල ප්‍රධාන මුහුණු ආදිය පවුල් පිටින් පැනලා යන අපිට පේනවා. බයෙන් ජීවත් වෙන්නේ. ඒකන්දේව ආරක්ෂා කරගන්න පැනලා යන ප්‍රවණතාවයක් තියෙනවා. පොදුජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක නාමල් රාජපක්ෂ වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළා. අපි කරන්න බැරියව කියලා නෑ. අපි බොරු කියලා නෑ. අපි රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් මේ යුතුයකම් වක්කිමිටු කරන අපි කටයුතු කරනවා. අපි ජනතාව රවට්ටලා ඡන්ද ගන්න දේශපාලන බලවේගයක් නෑ. අපි වැඩ කළා ඡන්ද ගන්න දේශපාලන බලවේගයක්. ඒ වගේම තමයි අපි බයේ පැනලා යන දේශපාලන බලවේගය නෙමෙයි. මේ අනිකුත් ජනාධිපති අපේක්ෂකින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ආකාරයයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.